ශ්‍රී ලාංකීය කුරුඳු ලොව හොඳම කුරුඳු බව ඔබ මින් පෙර දැන සිටියාද? අතීතයේ පටන් ශ්‍රී ලංකාව යුරෝපීය රටවල ප්‍රකට වූ හේතුන් අතරින් කුළුබඩු සඳහා ඇත්තේ ප්‍රධාන ස්ථානයකි. ඒ අතරින් කුරුඳු ඉහළින්ම වැජඹෙන අතර මහා වංශයේ සඳහන් පරිදි පෘතුගීසීන් මෙරටට පැමිණ ඇත්තේද කුරුඳුවර සුගන්ධයට ආකර්ෂණය වීමෙනි. ශ්‍රී ලංකාවේ කුරුඳුවරට අමතරව චීන කුරුඳු, සයිගන් ලෙසින් හඳුන්වන වියට්නාමයේ කුරුඳු හා ජාවා හෝ ඉන්දුනීසියානු කුරුඳු ලොව පුරා ප්‍රකටව පවතී. මේ අතරින් ශ්‍රී ලාංකීය කුරුඳු මිලෙන් අධික වන්නේ එහි පවතින ඖෂධීය වටිනාකම හේතුවෙනි. SLS සහතිකයට අනුව කුරුඳු පොත්තෙන් ආසවණය කරගනු ලබන සගන්ධ තෙල්වල වර්තනාංකය 1.555 1.58 හා විශිෂ්ට ගුරුත්වය 1.01 1.03 අතර පැවතිය යුතුය. ඒ අනුව මෙරට කුරුඳු පොත්තෙන් ආසවණය කරගනු ලබන සගන්ධ තෙල් වර්ග 4කි. මෙම වර්ගීකරණය සිදු කර ඇත්තේ සගන්ධ තෙල් ග්‍රෑම් 100ක පවතින සිනමල්ඩිහයිඩ් ප්‍රමාණය අනුවය. ඒ අනුව කුරුඳු පොත්තෙන් ආසවණය කරගනු ලබන සගන්ධ තෙල් සුපිරි ශ්‍රේණිය, විශේෂ ශ්‍රේණිය, මධ්‍යම ශ්‍රේණිය හා සාමාන්‍ය ශ්‍රේණිය යන ශ්‍රේණි 4කින් යුක්ත වේ. එසේම කුරුඳු පත්‍රවලින් ලබා ගන්නා සගන්ධ තෙල් සඳහාද ශ්‍රී ලංකා තත්ත්ව සහතිකයට අනුව නියමිත නිර්දේශ පවතී. එනම් වර්තනාංකය 1.53 1.54 අතර හා විශිෂ්ට ගුරුත්වය 1.34 1.5 අතර පැවතිය යුතුය. කියුමරින් යනු කුරුඳු වල පවතින අක්මාවට විසගෙන දෙන රසායනික සංයෝගයකි. එය දිනකට පරිභෝජනය කළ හැකි ප්‍රශස්ත අගය වන්නේ කිලෝග්‍රෑමයකට මිලිග්‍රෑම් 0.1ක් තරම් වූ සුළු ප්‍රමාණයකි. චීන කුරුඳු කිලෝග්‍රෑමයක කියුමරින් 3.6ක ග්‍රෑම් ප්‍රමාණයක් ඇති අතර ශ්‍රී ලාංකීය කුරුඳු කිලෝග්‍රෑමයක කියුමරින් පවතින්නේ 0.07ක තරම් වූ කුඩා ග්‍රෑම් ප්‍රමාණයකි. විවිධ ආගමික සංස්කෘතීන් තුළ කුරුඳු ශුද්ධ වූ ශාකයක් ලෙස හඳුන්වනු ලබන පුරාණ ඊජිප්තුවේ රාජකීයයන්ගේ අජීවී දේහයන් මමී බවට පත් කිරීම සඳහා කුරුඳු භාවිත කොට ඇත්තේ එහි ශුද්‍රජීවී නාශක ගුණ පවතින හේනේ. තවද ඔවුන් විසින් කුරුඳු සගන්ධ තෙල් සුවඳ විලවුන් ලෙසද භාවිත කර ඇත. අක්ෂි දාහතාව, සන්ධි ප්‍රදාහ, දත් කැක්කුම, ආහාර අරුචය, පෙනහළු ගත රෝග, මුත්‍රා අමාරු, උණුසෙම් ප්‍රතිශාව වැනි රෝගාබාධ සඳහා ගැමි වෙදකමෙහි කුරුඳු උපයෝගී කරගනී. බොහෝ ආසියාතික රටවල ගෘහණියන් කුරුඳු පොතු කුළුබඩු වර්ගයක් ලෙස යොදාගනු ලබන්නේ එයින් ආහාර රුචිය වැඩි කිරීමට හා ආහාරවලට රසවත් සුවඳක් එක් කරන බැවිනි. අවද කුරුඳු ආහාර පරිරක්ෂකයක් ලෙසද යොදාගනු ලබයි. කුරුඳු රැසිටි මද්දිසාර පාන බටහිර සමාජය තුළ ඉතා ජනප්‍රිය පානයකි. කුඩා අන්ත්‍රයේ කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තියෙන් නිපදවනු ලබන ග්ලූකෝස් රුධිරගත වීම අවම කිරීමට දේශීය කුරුඳු උපකාරී වන බව සොයාගෙන ඇති හේයින් මෙය දියවැඩියා රෝගීන්ට ඉතා වැදගත් වේ. කුරුඳු වල අන්තර්ගත සැෆොනින්, ටැනින් හා ෆීනෝලික සංයෝග සතුව අජීර්ණ හා පිළිකා නැසීමේ හැකියාවක් ඇති අතර ප්‍රතිඔක්සිකාරක ලෙසද මේවා ක්‍රියා කරනු ලබයි. රුරේ පවතින සෙම් ගතිය මෙන්ම හෘදයාබාධ වලට තුඩු දෙන සංතෘප්ත මේදේද අවම කරයි. කුරුඳු තෙල් පලිබෝධ විශේෂ රැසක් එකවර විනාශ කර දමන ස්වභාවික ශුද්‍රජීවී නාශකයක් වේ. එහි ඇති යූජිනෝල් ග්‍රෑම් ධන හා ඍණ යන බැක්ටීරියා දෙවර්ගයම විනාශ කරනු ලබයි. මේ නිසා මෙමගින් ආහාර ජීර්ණ පද්ධතියේ හා ශ්වසන පද්ධතියේ පවතින ව්‍යාධිජනක ශුද්‍රජීවීන් විනාශ වේ. සිනමල්ඩිහයිඩ් ශුද්‍ර දිලීර විශේෂ 17ක් විනාශ කර දමන අතර මදුරුවන් වැනි රෝගවාහකයන් පලවා හැරීමටද දායක වේ. කුරුඳු තෙල් පරිසර හිතකාමී ස්වභාවික පලිබෝධනාශකයක් ලෙස හැඳින්විය හැකි. රෝගී පුද්ගලයෙකු දිනකට කුරුඳු පොතු ග්‍රෑම් 1-4 අතර ප්‍රමාණයක් හෝ කුරුඳු තෙල් ග්‍රෑම් 0.05 0.2 අතර ප්‍රමාණයක් පරිභෝජනය කිරීම සුදුසු වේ. කාන්තාවන්ගේ ආර්ථව සමයේදී ඇතිවන උදර වේදනාව සමනය කිරීමට කුරුදු සමත්වත් ගර්භණී සමයේදී හා දරුවන්ට කිරිදෙන මව්වරුන්ට භාවිත කිරීම එතරම් යෝග්‍ය නොවේ.